ඔබතුමා මෙහෙට අලුත් වුණාට ඇත්තටම ක්‍රයිම් වයිසි මහත්තයා මාව හොඳට දන්නවා. ඒකනේ ඉතින් ක්‍රයිම් එකෙන්ම ගිහිල්ලා ඔබතුමා වැරස් කරේ. ඇත්තටම මේක වැරදීමක්. දැන් ඔබතුමා කියන්නේ ඔබතුමා අතේ ගිනි අවියක් තිබුණේම නැහැ කියලා. ඈ තිබුණා. ඒකට ලයිසන් තියෙනවද? තමයි කියන්නේ අනවසර ගිනි අවියක් ළඟ තබා ගැනීම කියලා. ඒක වරදක්. නෑ නෑ. ඇත්තටම මේක පැහැර ගැනීමක්. පැහැර ගැනීම? ඔව්. කවුද? සුසා. සුසා නාවල සුසා කියන්නේ. පුංචිකාරේ සුරංගනා කතාවලත් ඔය වගේ කතන්දර තිබුණා. නෑ නෑ. සීරියස්ලි මම ඇත්තමයි කියන්නේ. මං ළඟ වීඩියෝ රෙකෝඩින්ග්ස් තියෙනවා. Video recordings? Oh. Ko? Mallanga pendant ekak thibuna. Eka thibune mawa arrest karana welawa thibuna mage table eke wam padde thibuna chargeable light ekak. Eke yata thibune. Obathumawa kiyanne yatta nan mata ape niradarin kandayamak etanata yomu karala pariksha karala balanna puluwa. Habai obathuma kiyana video darshana eke thiyenawa nan man aniwaryen obathumata udaw karana. Thank you. මං ඒක දන්නෝ. මං ඊට පස්සේ හිරෝ ප්ලේස් එකට ගියා. එතන ආර්.බී. ගැන ලියවෙච්ච ඩොකියුමන්ට් සෑහෙන ප්‍රමාණයක් තිබ්බා. මං ඒ ඔක්කොම ටික අරගත්තා. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ කියලා උඹ කොහොමද කියන්නේ? ඔක්කොම අරගන්න කොහෙද? ඔක කොපි එකක් ඔයේ හරි තැනක තියෙනවනේ. අපරාධේ බල බල ඉන්න තුවරයක් කරලා දාන්න තිබ්බේ. ඒක තමයි. කොහෙද සාකච්ඡා කර කර හිටියන්නේ? හරි මම ඒක ඉවර කරලා දාන්න. ආපි බය නැතෙන්නක මං කරන්නම්. ඕන මගුලක් කරහම්. මාව ගාවන්න. කැටේ මම මේ සීරියස් මිෂන් එකක ඉන්නේ හොඳේ. ඉතින් කියන්නකො. එහෙනම් කේන්දරේ කණ්ඩමාලෙත් හරිනේ. මේ මට සවිස්තරාත්මකව කියන්නකො. ඉතින් අම්මයි තාත්තා මොකද කිව්වේ? අම්මටයි තාත්තටයි ඉතින් හරිම හැපි. තාත්තා කියනවා මේක නිකන් මටම ගැළපෙන්න හදපු එකක් වගේලු. ඒගොල්ලන්ට හිතා ගන්නවත් බෑ මෙච්චර හොඳට කොහොමද පොරොන්දන් ගැළපෙන්නේ කියලා. මේ මැණික් කැටේ ඔයා කට හොල්ලන්න එපා හොඳේ. ඔය හදන්නේ වාගේ කටින් අල්ල ගන්න. ඔය හඳහන හැදුව එකක් කියලා දන්නේ ඔයයි මමයි විතරයි මේ ලෝකේ හරිද? ආ නෑ. මගේ විමුල් බෝසත් දන්නවනේ. පුරුණාංශ නාමත් දන්නවා. එතකොට අපි හතර දෙනා විතරයි. එච්චරයි හොඳේ. ඒ වුණාට මට නම් හිතනවා තාත්තට මේ ගැන මොකක් හරි සැකයක් තියෙනවා කියලා. අනිත් එක මට ඊයේ ඇහුණා අම්මට කියනවා. පුරුන්දම් විස්සම 100%ක් ගැලපෙන එක නම් යාට හිතා ගන්න බෑ කියලා. අම්මා හරි තාත්තා හරි මොනා හරි ඇහුවද ඔයාගෙන්? මගෙන් නම් මොකුත් ඇහුවේ නැහැ. ඒ වුණාට මට ඇහුණා තාත්තා අම්මගෙන් නම් අහනවා. ළමයා දන්නවද ඔයා හඳහන තියලා තියෙන තැන කියලා. එතකොට අම්මා නම් කිව්වා මොකද ඉතින් ඒ ළමයා කබඩ් පෙරලගෙන ඕව හොයන්නද? නෑනේ කියලා. ඔයා මෙහෙම කරන්න මැනිකෙටි. ඔයා කියන්න
අපේ ගෙදරිනුත් ඔයාගේ හඳහන ඉල්ලුවා කියලා. එයාලටත් ඒක බලන්න ඕනේ කිව්වා කියන්නකෝ. එතකොට මට පුළුවන් අපේ ගුරුනාන්සි මාමට කියලා ඕකෙන් පොරොන්දන් දෙකක් නොගලපෙන්න හදලි ඉවර වෙලා ඔහෙට එවන්න. එතකොට වැඩේ ෂේප්. අම්මටයි තාත්තයි ඔයාලට කතා කරන්න ඕනේ කියලා කිව්වා. ඔයා ඉතින් මිෂන් වල ඉන්න හින්දා ඔයා හැම වෙලාවම බිසිනේ. ඔයාට පුළුවන් නම් ඒගොල්ලන්ට කෝල් එකක් ගන්නකෝ. මොන කණ්ඩමාලයකට දන්නේ ඔච්චර හදිස්සිය මට කතා කරන්න. මේකනේ ඉතින් මගේත් දැන් වයස එන්න එන්නම යනවනේ. මම ඉතින් ඔයාට වඩා අවුරුදු 10ක්ම වැඩි මල්නේ. දැන් ඉතින් ළමයි හම් වෙන දවසට මම ආච්චි කෙනෙක් වෙලා ඉඳිවි. බලන්නකෝ වස්තු කැටි. ඔයාට 35යි මට 25යි. ඒ කියන්නේ ඔයා මට වැඩි අවුරුදු 10ක් වැඩි මන්. එහෙම වුණා කියලා මට 50 වෙද්දී, ඒ කියන්නේ මගේ 25 ඩබල් වෙද්දී ඔයාට 70ක් වෙන්නේ නැහනේ. ඒක නිසා ඔයා කලබල නොවී ඉන්න. ඔයාට ඉතින් තාත්ත කෙනෙක්ගේ වේදනාව තේරෙන්නේ නැහනේ. ඔයාට දියු කවදා හරි තේරෙන්නේ අපිට දුවෙක් ඉන්න දවසට. මේ ඒක නෙමේ. අපේ තාත්තගේ නංගි නැදලා ඉන්නේ වික්‍රම මාමව. වික්‍රමගේ මාමගේ මල්ලි වැඩ කරන්නේ පොලිසියේ. මිනෝ මේ ඔයා දැන් කියන්න හදන්න එපා මට කියන්න එපා කියලා මේ ඔයාගේ තාත්තා යාට කිව්වා කියලා. මම මේ එන වාහනයකට පැනලා මැරෙනවා හරිද? ඔයාට තේරෙන්නේ නැද්දනේ? අපි ප්‍රතිඥා දීලා තියෙන්නේ. මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කරන බවටත්, බුද්ධාංශ නීතියට ගරු කරන බවටත් දිනපතා යහපත් වැඩක් කරන බවටත් දිවුරා පොරොන්දු වෙමි කියලා තියෙනවා වැඩේ කනවා මිනෝ. මේ සිරාවටම ඒක දෝගලගේ ප්‍රතිඥාව. මම ඉස්කෝලේ යන කාලේ ස්කවුට් කරනකොට ප්‍රතිඥා දුන්නේ ඒ වගේම එකක්. මොකද්ද දන්නවද? මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමටද, බාල දක්ෂ නීතියට ගරු කිරීමටද, දිනපතා යහපත් වැඩක් කිරීමට දිවුරා පොරොන්දු වෙමි. මිනෝ ඔය අපේ බුද්ධාංශයක හදලා තියෙන්නේ ඔය බාලදක්ෂ හදපු කෙනාම තමයි. එයාට ෂර්ලොක් හෝම්ස් එකතු වෙලා තමයි ඒ දෙන්න ඔය මේ බුද්ධාංශ කියන එක බිල්ඩ් අප් කරලා තියෙන්නේ. ඕවා ඉතින් මේ අපේ අභ්‍යන්තර රහස්. කාටවත් කියන්න එපා. අම්මට තාත්තට විශේෂ කියන්න එපා. ඔය වගේ දේවල් නම් ඉතින් අපේ තාත්තා එහෙම දන්නව ඇති. පිස්සුදානේ. එයා කොහොමද දැනගන්නේ ඕවා? කොටින්ම ෂර්ලොක් හෝම්ගේ ගෙදර අයවත් දන්නේ නැහැ එයා බුද්ධාංශ පටන් ගත්තා කියලා. එච්චරටම සීක්‍රට් අපේ මිෂන්. හරි හරි ඩාලින් මම තියෙනවා. ඔයා පරිස්සමෙන් ඉන්න හොදේ. අපි දෙන්නා ඉතින් එක වහලක් යට ජීවත් වෙන්න වැඩි කාලයකුත් නැහනේ ඉතින්. හරි මෙනිකා I love you. මම ආදරය ආස තරම්. අයියා අපිට පරක් නෑයි. අයියට ඇත්තටම බය නැන්තු පාතාල කාරෙත් එක්ක හැප්පෙන්න. ලේසි වැඩක් නෙමෙයි තමයි. ඒකනේ බම්බු මේ ඉන්නේ ඉතින් මේ පරිප්පු ගන්න. අයියා තදින් මදුසානි මිස් වගේම තමයි. බුද්ධ පොරවල් තමයි ඉතින්. මේ අයියේ. අයියට මේ මදුසානි මිස් කියලා නැද්ද මං එයාට කවි ලියනවා. ඊට පෙන්නලා නැද්ද කවි? මෑ ඒ විස්තර වාත් එක්ක කියලා නෑ. අයියා කාටවත් කියන්න බැහැ. රිසර් මං විදුලි බිල් ලියන්න අපේ ගාඩ ගැව්වා. අයියා වතුර බිල් ලියන්න අපේ ගාඩ ගැව්වා. ඔබ තවත් කාලයකට ගැව්වා. අයිනේදී ලක්ෂ කියන්නේ. ඔව්. අයියා වම්බෙන් නෑ. අයියාව තිබ්බ පිස්ටල් එක අයියා අලුවගේ නෙමෙයි. ඒක වෙන කෙනෙක්ගේ. මම කන්න වගේ මන් දිහා බලන් ඉන්න එපා. නෝමල් එක යහ ගන්න හරි. අයියා දෙවියන් යනවා නම් පොඩි විදියයි දිය. අයියලාව තියන දෙයක් අපිට දෙන්න වෙනවා. නෑ අයිය දන්නවනේ. මොකවද? මම වෙව්වේ රවුඩි බේබි. අයිය ඩොකියුමෙන්ට් එක දුන්නා නම් අයිය වෙලියට ගන්න තිබ්බා. දන්නවනේ වරදේ බරපතල ගමනේ. ඇපත් නෑ. දැන් මොකද කරන්න ඕනේ?
ගාව තියෙන ડોකියුමන්ට් එක අයිය අපිට ලැබෙන සරසන්න ඕනේ. එහෙම නැත්නම් අයියව ලේද ගන්න පුළුවන්. මොකද කියන්නේ? ඇතුළට වෙනා ඉන්නවද? නැත්තම් එළියට එනවද? වැඩි කරමු. කොහෙද තියෙන? දේවාල පාරේ පාවිච්චි කරන්න තියෙන පෝස්ට් බොක්ස් එකක් තියෙනවා. ඒක ඇතුලේ කළු පාට පොලිතින් බෑග් එකක් තියෙනවා. ඒක තියෙන. සර් ගන්නවෝ. හරි. එතන ඔක්කොම දිග තියෙනවද? හරි. එහෙනම් අයියා දීවිදන්න. ඉනාලා ඉන්නෝනේ ආ. ගාලවිලෝ දුකෙන් ඉන්නේ. හා මම උඩට ආව කව මම. යන්න. යන්නම්. සතුටින් ඉන්නද? මේක කරන්න දෙන්නේ මේ තැපල් පෙට්ටි ඉස්සර කඩේ එක තියෙනවා පාර්සලයක්. ඒක අරගෙන මේ තැපල් පෙට්ටියට ගෙනල්ලා දාන්න තියෙනවා. කියන්නේ ඇතුලේ තියෙන එක ගන්නවා කඩේ තියෙන එක ඒක ඇතුලට දානවා. අක්කට ගිහින් කියපන් ඉලක්ෂ දීප් එක කියලා. මොකද දෙයි පාර්සලේ. මම හරියටම තේරුණා නියන්ට මේ 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 පටවෝ ගන්න එපා. මේ ආපහු තැපල් පෙට්ටිය ඇතුලේ තියෙන එක තමයි අයියාගේ වැදගත් ටික. ඒක උඹ ගන්න ඕනේ ඉක්මනට. අර කඩේ තියෙන එක ඇතුලට දාන්න ඕනේ. හරිද? ඩග්ගලෙන් ගිල්ල කරපන්. උඹ කෑම කන්න එක ප්‍රශ්නේ නෑ. යමංකෝ ඉක්මනට යම. කාටවත් දෙන්න එපා. මමගේ මොකක්ද? තොපුණු ට්‍රැක්ටර් වැඩ ගන්න උඹ ගනි. වැඩේ කරන්නේ අනිවාර්යයෙන්ම කිසි දෙයකට බය නැහැ. වෙන වැඩක් නැහැ. නෑ නෑ අයියා. ඉලගිරි වාරේ තමයි. හලෝ. හලෝ. හයි. කොහෙද මේ ලස්සනට ඇඳලා කොහෙද යන්නේ? සුදු ඇඳලා ෂා මේ කවුද මේ කතා කරන්නේ? කරුණාකරලා කියනවද කවුද මේ කතා කරන්නේ කියලා? ඔයාට ඔබ බාරියට තරහා යවන්නේ බබා. මේ මම අත්තම දැනගත්තේ වාගල මාධ්‍යවේදී අයියා මස්ලා කිව්වා. ඔයාලා සුපිරිවෙන්ට් එක අයියර කියන්න දැන් ඇංගිලා ඉන්න එපා ඉදිරියට බහින්න කියලා. මොකද මම උදව් කරා. මාව ට්‍රස් කරන්න. මම උදව් කරා. මගේ අයියට රස්තිය අධිකාරියන්ගෙන් කිසිම උදව්වක් ඕනි වෙන්නේ නැහැ. හරි එතකොට දැන් ඔයාට අර අප්‍රමාණව ආදරය කරන අර අනංගයා කොන්ට්‍රැක්ටර් එක. ඇයි ඇයි ඌරිය පෙණිට ඉන්නවා. ඉතින් උත්තරක් දෙන්න කරේ. ඇත්තටම මේ කවුද කතා කරන්නේ? කොහොමද මං ගැන මෙච්චර විස්තර දන්නේ? බබා වයන් රිවිල් එකේ පාටයි. වාගේ ඉස්සරහ ඩ්‍රයිවර්ගේ ඇඳුමයි. රිවිල් එකේ නම්බරේ ඔන්නම කියද? ඇයි මාව ෆලෝ කරන්නේ? ඔයාට මගෙන් මොනවද වෙන්න ඕනි? You are very smart girl.
මං කැමති මේකට. බබා වහ උසාවියන්න ඕනේ. වහින්න මාවම්. අපි කතා කරමු. අපි කතා කරලා මොකක්ද කරන්න පුළුවන් කියලා බලමු. මම උදව් කරන්න. මම උදව් කරන්න. Please trust me බබා. මේ ඔය එන්නේ කියන පළියට එන්න ඔහේ හිතාගෙන ඉන්නේ මං කවුරු කියලාද? මම දැන් කොහොමද පොලිසියට තමයි යන්නේ. මම මේ කෝල් එක රෙකෝඩ් කරලා පොලිසියට ගිහලා එන්ට්‍රි එකක් දානවා. ඔයා බබා ජීවිතයටත් මේ වැඩේ කරන්නේ. මොකද ඒ මොනොත් එීම වාගේ අයියට සාමාන්‍ය මිනිස්සුකගේ පාරි බැලන්නම් වෙන්නේ. ඒ විතරක්ද? වාගේ අහිංසක අම්මයි දරුවයි වා උසාවි කියලා යනකොට මොකක්ද ප්‍රශ්නයක් කරලා තිබ්බොත් එන්නේ. පවුනේ මිනිස්සු. මේ මාව බ්ලැක්මේල් කරන්න හිතන්නවත් එපා. මං කොහොමවත් දෙන්නේ නැහැ. හරි. මට දේ. වඩ මා විශ්වාස නැහැ. මේ විශ්වාසේ කොට නගා ගන්න. පොඩි වැඩක් කරමු. ඔයා ඔලේ අම්මට කෝල් එකක් දෙන්න. අම්මට කෝල් එකක් දීලා අහන්න. සුමාකටෙන් බඩුව ගැක් ආවද කියලා. අහන්න. මේ අපි කාටවත් කරදරයක් කරන්න නැතුව ජීවත් වෙන අහිංසක මිනිස්සු අපිට අපේ පාඩුවේ ඉන්න දෙනවා. බබා. වා අම්මට කෝල් එකක් දෙන්නකෝ. දීලා කියන්න බඩුව ගැක් ආවද කියලා අහලා ඔය පිටි පැකට් එක අරගෙන ඌසට හරි බල්ලට හරි ඔය කිරිටයක් අරලා දෙන්න කියන්න. ඌසරි බල්ලරි මැරුණොත් එහෙම ප්ලීස් මට කෝල් එකක් දෙන්න. ඕකේ. Thank you.